රටේ අගමැතිතුමාත් මේ වයසත් එක්ක තක්කඩිකම මතු වෙනවද නැත්නම් කොහොමත් එයාගේ විදිහ ඔය අර පහුගිය කාලේ අවුරුදු ගාණක් තිස්සේ අර රඟපාන්න පුළුවන් කාලේ හොඳ රඟපාගෙන හිටිය දැන් වයසත් එක්ක එයාගේ අත්‍යචරිතය ඇත්තටම එළියට එනවා තමුන්ගේ නෝන කතෝලික තමුන්ගේ පොඩි පුතාගේ නෝනක් කතෝලික එතකොට පොඩි පුතාගේ පුතා ආර්යද කවුද ඒ ළමයාව බෞතිස්ම කරා මේ ළඟ දවසේ තමුන්ගේ මස්සිනා දෙමළ හරිද එතකොට තව කවුරු හරි ඉන්නේ ඔය පවුලේ ඔය විදිහටම මේ මේ වෙනත් ජාතිනා බැසිල්ගේ දුව සුද්දේ බදලා ඉන්නේ හරිද එතකොට එහෙම ඔක්කොම තියාගෙන පපුවට ගහගන්න රට ජාති ආගම ශ්‍රී ලංකාව රට ජාති ආගම ශ්‍රී ලංකාව පළණුවත් රට දෙවණුවත් රට තුන්වෙනිවත් රට මේ රටේ දෙයක් තමයි මේ විනාශ කරේ එතකොට මේක සාධාරණීකරණය කරනවා ස්වාමින් වහන්සේලා ඉස්සරහා හාමුදුරුවනේ අන්තිමටම කසාද බඳපු කාන්තාව මෙයා විසව මුස්ලිම්ලු එතකොට ඒක කමක් නැද්ද එනං ওই විදිහ අන්තපුරයක් හිටිය ඔය වගේ 100000 ගුණික අන්තපුරයක් හිටිය කාශ්‍යප රජතුමාට එනං එහෙම කියලි වල එයාගේ චරිත හොඳ නැහැ කියලා සීගිරියත් එහෙනම් ඩෝසර් කරලා දාන්න කියන්නේ අපිට කම්ප්ලේන් දාන වෙලාවේ යන යන තැනන කූ කියනවා ආ ලැජ්ජයිනි යන යන තැන මේ පරණ හිටපු දක්ෂ ඇමතිවරුන්ට ස්වාමින් වහන්සේලා බයිනවා මිනිස්සුලා වහූ කියවනවා ඔගොල්ලෝ හිතනවාද මේ මහින්ද රාජපක්ෂ හෝ ඒ කණ්ඩායමේ කට්ටිය නොදැන මේව වෙනවා කියලා මහින්ද එන ගමන් ෆෝන් එකෙන් කියන්නේ උඹලා මං එනකොට වැඩේ සෙටල් කරලා ඉඳ බලලා නැත් අපි දරන්නේ මහින්ද කොහොමද එකම පවුලේ කට්ටිය එක්ක සැරේ කොටවන්නේ කියලා ඒ වගේ දේශපාලකනේ මහින්ද රාජපක්ෂ කියන්නේ එන ගමන් කියනවා උඹලා ඔන්න හූ කියලා මිනිහව ඉවර කළා දාපන් මං ඇවිල්ලා ෂේප් එකේ ඉතුරු ටික කරන්නම් කියලා හැම සැරේම ඕක තමයි වෙන්නේ දැන් හිටානිතර ඔය වගේ ප්‍රසිද්ධ කීපදෙනෙක්ට එක්කෙනෙක්ට දෙන්නෙක්ට හූ කිව්වම ඉතින් ඒගොල්ලන් හැමම කඩා වැටෙනවා ඒ වෙනමම කැම්පේන් එකක් ඔයගොල්ලන් Facebook කරන් බලන්න මහින්දව මොහොතකටවත් තනි නොගල මිනිහා කියලා කට්ටියගේ මෙව යනවා කියන්නේ මොහොතකටවත් එයා තනි කරලා නැහැ මහින්දව ඒතර මහින්ද සමග මුල සිටෙන් හිටපු මිනිස්සයා ඔහොමම කියලා වෙනමම මහින්ද රාජපක්ෂත් එක්ක මේ යහපාලනානුවර මාසයක් දෙකක් හරි කවුරුර එක්ක වෙලා ඉන්න නම් ඒගොල්ලම තනි කර බෙල්ලෙම කපලා දානවා මේ සැරේ තනිකරම මහින්ද රාජපක්ෂත් එක්ක මුල ඉඳන් හිටපු කට්ටිය විතර ඡන්ද දෙන්න කියලා කැම්පේන් එකක් දැරලා ගම්වල යනවා. ඒතර මේ ශ්‍රී ලංකා කට්ටියට මේ ඔයතරින් දෙන්නේ 3 දෙනෙක් ගෙයි. ඒ ඇරෙන්න මුළු මේ මෛත්‍රී පාලමේ කරපු දෙයින් මුළු ශ්‍රී ලංකා එක්කම විනාශ වුණා. ඉතින් ඒ කෙසේ වෙතත් ඉතින් අපිට ඒව වැඩක් නැහැ. මම කියන්නේ ශ්‍රී ලංකා එක නැවතත් මහින්ද රාජපක්ෂ ඉන්න කංගෝ මෛත්‍රී පාලින් ඉන්නකන් නැගිටින්නේ නැහැ. වෙනමම කණ්ඩායමක් ඇවිල්ලා ශ්‍රී ලංකාවට හරියටම ඒකට ශ්‍රී ලංකාවේ නැවතත් පිපිදීමක් ඇති වෙන තව අවුරුදු 5ක් 6ක්වත් යයි ඉතින් breaking.lk